බෝන් ගැමිය චැනල්ලට ඔබ සාදරෙන් පිළිගන්නවා ඉතින් සන්දිවේදනාවට ගුණ දෙන ඔය දරුවන්ගේ ඔබේ හැමෝගේම මතක ශක්තිය වැඩි කරන නීරක්තයට වගේ ගොඩාක් හැමෝටම පෙළෙනේගැනෙ ලේ වඩවන ආහාරයක් ගැන තමයි ඔබට අදම කියන්න හැබැයි මේ කොලවර්ගයක් නෙමි මේක දානයක් ඉති ඔබට බත්වනුවට වුණ තාහාරයට ගන්න පුළුව.ඉති ඔබ කනවත් ඇති ඉඒක පාට තිෙනවා මේ වටිනා කව්ි ගැන තමයි අද ඔබ කියැන ඉති ේසියෙන් ඔබට වගාකරන්නත් පුළුව අනිදේ තමයි ඔබ ගැමිය චනල එක සක්ස්ක්‍රයිප කරල නත දැම්ම සස්ක්‍රප කරල බෙල්ලයින්න එක ක්‍රි කරන්න මොකද මේ වීඩිය එක මුලඉඳල බැලුවොත් ඔබට මේ වගාව ලේසියෙන් කරලා ඔබේ නිවසේ ඇති ප්‍රමාණයට කවුපි වගා කරලා හොඳ අස්ුවන්නක් ගන්න පුළුව. ඉති බලන්න මේවා ලේසියෙන් වගා කරන්නරුල් මේ පෝටීන් බහුල ආහාරය දැ ඔබට දැන් අපි දවනි සමහර වගාකරන් ගිහම ඔබට කොම්පෝස් දාන්න ඕනේ ඒක පෝරදාන්නඕන මේ වහෙමන බ විසෙක්කරත් පැලෙන මොකද මේ රනිලකුලේ ශාක රනිලකුරේ ශාකවලට නයිට්‍රජන් ඇද ගැනීම හැකියාව පවාති යෙනවා ඉතින් ලේසිම් වගකර දැම් මේ මං ඔබට පෙන්න්නේ මේ පොල්ෙල්ලකඩ. දැම් මේ පොල්ෙල් උඩ තමයි මේ කවුිහදිලද. ඉතින් බලන්න මේ පොල්ෙල්ල උඩ පසත් නැව කරලුත්තෙන. ඉතින් හිතල බලන්න කොච්ටර ලේද වගාකර. දැම් මේක බලන්න මේ පෝච්චිය දැ පෝච්චිය පිරන්න කරල්ලා ඇල්ලා. මේ පොඩි පෝච්චියයෙන් ඉති මේ ගෙදරට අවශ්‍ය නිකම් මේම ඔන්න කවපි අ පොඩිට නිග මාලුවට ගන්න වනක් පුළුව ඉතින් අන්නෙම හදාගන්න හළුව ඉතින් අනිදේ තමයි මේවා සාමාන්‍යෙන් ගොඩක් ලෙඩ එනවා අඩු ශාක දැන් ඔබබට තියෙන ගොඩක් ඔය රෝගවලට ඒ කියන්නේ හැමෝටම තියෙන රෝගවලටඉතින් අපි හැමෝම කැමැති දරුවර හොඳින් උමහත්වෙලා හැදෙනට ඉති කුඩා අලමුන්ගේ පෝෂණයට මේ ශාකය ගොඩක් වෙද ඉතින් මේ කව්පේ පෝටේන් ඉතරක්නෙමින් කනිිජ ලවලොනේ පිරිල තියෙන. ඉතින් ඒහින්ද ගොඩක් අර දරුවන්ගේ වර්ධන වේගේ ඉහලයනවා ඉතින් ඔය මන්ද භෝෂණ තත්ත්ව පවා මඟහරවගන්න ඔය කව්පේපයෙන් කුඩළම්මුවන්ට න මේේ වැඩහිටියට පව සුදුසුයි කියලා කියන. ඉතිං තව දෙයක් තමයි ඔය ශරීරයේ ඉදිමුූම් තත්ත්. ඒ ළඟට ඔය ප්‍රදාාහ තවත් ඔය සමේ කැසීම් පල්ලුන්දාන ඔය බිබිලි හැමදේම නැති කරන මොකද මේක ලේ පිරිසුදු කිරීම හැකියාව තියෙන විශ්මිත ධා්‍ය වර්ගය. ඉතිං මල බද්ධ අර්ශස් රෝග වගේ ඔය බඩවැල් සම්බන්ධ රෝගවලට පවා මේ කව්පි ගුණයි. ඉතිං අනිදදේ තමයි දැන් ඔය පපුුව වේදනාවට පවා ඊළඟට මුත්‍ර රෝගවලට පවා ගුණ ශසාක ද අපිහිතන් නෑනි ධා්‍ය වර්ගයකට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතිං ඉස්සර කාලේ ඔය සර්ප විෂණ ඇති කරන්න පවා මේ කවුපි අරගෙන තියෙනවා. ඉතින් දැම් මතකය නෑ දැන් දරුවෝ ඔය ඔන්ලයින් ඉගෙන ගන්න කොට ඉති අ දෙම ඔපියන්ට ලොකු ගැටලුවක් මොකද සූම් හර ඉගෙන ගන්න ඔවුන් මතකර තියාගන්න පාඩන් කරන්න ඉතින් අන්නේ වගේ ප්‍රසිති මේ කව්පි ආරයට ගන්නවන දරුවගේ මතක ශක්තිය වැඩි කරන ඊළඟට ඔය ශරීරයේ තියෙන කැක්කුම් වේදන එගෙන ඔයි ඔොන් දෙ කැක්කුම් හිසේ කැක්කු මේ අතපයි වේදන සැඇහෙන්න දේට සහනයක් දෙනු. ඒකයිෝ ඉසර වෛද්‍යවරු සන්දිවේදනාවලට ගුණ දෙනම කියලා කිව්. ඉතිං ඇත්තටම මේ ලේවඩවන මේ ශාක මේක ඇවිල්ල ගොඩක් ලෙට හො ැන් පි හැමෝටම දැන් ඉදිරිේද එන්න ප්‍රශ්නතම මේ කොලස්ටෝල් ොද අපේ ඇගේ ඒන්න ලේවල තෙල් මේද තත්ටු තැපත් ඉති කොලස්ට්‍රෝල්ලයට පවා මේ කවපි හොඳ. ඉතිං අනිදේ තමයි දැන් ගෘහණියන්ට වුුණ ධනව ආහාර වක දැන් අපිබත් වූ වෙලා ගොඩක් මාළු පිණ වෙනව වෙනුවට මේ කවුපි. එක ආහාරවේලයට කව්ප විතරක් වන තම්බල දෙන්න පුළලද. ඒවිතරක් නෙ මේ වියංජයක් විදිහයට හදන්නත් පුළ. ඉතිං ඇත්තටම මේක් විදේශ රටවලින්ගෝයි මොකදම අහලතියන ඉදිරව ලතින් ඇැමරිකාව වගේ රටවල්වලින් ඒවා ආසියාවටාව කියල තමා කියන්නේ. ඉති නමුත් මේ විදේශවලින් ආවට අපේ රටේ ගැලපෙන අපේ දේශගුණට හැඩගැහිලා ලේසියෙන් වගරන්න පුළුවන් ශාක්. ති මේ වැත් එකේ ක පාට දින සුදුප්කව්පිදින දුම්බුරු රත්තු එක කර කල මික්ෂච් ඉති එකඒක වර්ග දින වි ඔබට ඕන වර්ගය වගා කරන්න පුළල ඉති ලසියම් වග කරන්න පුළුවන් ඉති එලියේ වගා කරනවන මේ පාති දාල එෙමනැතැම් ල්ලව. අපිට දුරින්දුර වගාකරන් පුලේඉගෙන මහා පරිමාණය වග ගනොන්න නැත්තං ගෙදර අඩුම ගානය ය අයිනක වගාකරන්න පුලුව දෑ සාමාන්‍යින් ඔබ දන්නඕන සමහර වැල්වර්ග අපිට වෙනම පාලන්දල ගහලහෙම හදන් උනමි කව්පට ෙම ෑ මේ නිටි ගොඩක් අර පඳුරු ක්‍රමේයට හුරුවට හැදෙන හිද ඔබට ඒ වගේ ප්‍රශ්නයක් නැත්තුව කුරල්ලන්ගෙන්ගේ හානි වනත් අවම කරගෙන වග කරන්න පුල ඉතින් දැන් ඔබ බලන්න කවපියල මිලවුණන්. ඉතින් ඇත්තරම මේක ආර්ථික භෝගයක්. ඔබට වැඩි මුදලකුත් අතරගන්න පුළුවන් වගගලති මේ කොරණ දවස්වල ගෙදර ඉන්නවන කව්පික් පුළුවන් ගෙදර කෑමට ෙනා කවුපිටික් හරි මේ වතුර දාලා. එගන වතුර දාලා. ඊළඟ දවසේ ඔබ එකනු කැපනයි තවට ඊළංඟ දවසේ ඔබට වගා කරන්න පුළුව. ඊළඟට ලොකු සාතුව අවශ්‍යනෑ මොකද වතුර අඩු කාලයවුණත්. වගාගන්න ඉතික ඒකයි ඒව සමහර වී වගා කන්න තැවන්වල ඒන සමහර කන්නවලදි වතුර නැතිවුණ හම මේ වගේ බෝගවලට මාරුවෙන්. අනික මේ බෝගයක් හදපු ඉඩමක ඊළඟට වෙන බෝගයක් හැදව හම ඒ බෝගයක් හොඳින් වර්ජනයන මොකද මේ කෞතුවලල්ෙන් අර රනිලකුලේ ශාගහින්ද පස පෝෂණය කිරීමේ හැකියාවතිය ඉතිං ඔබත් මේ වගේ ශාක අනිවාරෙන් ඔබේ නිවැස සිට වගන්න ඉද ඉඩ ඉඩ තියෙනව ොන්න ආර්ථික වශයෙන්ටවාගන්න තුළ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකනු. ඔබ දැන් අපිට අමාරු වර්ග වවනවට වඩා ලේසි වර්ගයට හරුවෙන් ඇති කියයි ඉති මේ කවි පැලෙකු ඔබ ෙදරහිටවද ොද අපි කඩෙගන්න කොටන්න නෑන කවදාව කව්ප මේ කරල්ගේ නමු ඔබ ගෙදර හිටවොත් මේ වගේ ල්ටි කාලෙක් දැන් මෙන්න මේ විදිහර මේ මෑ කරල් විදිහයට වවන්නත් පුළුව. බෑකරල් ඉදිරි කඩල කෑමට ගන්න වඋනත් පුළුවන්. එති ඒක තවත්වාසය ඉතින් අනිත්්‍යක මේක කිසිම වන්න අමාරු නෑනික ඇටි කිස්සත් පැලව. ඇති සාමාන්‍යෙන් ඔය වෙළදාමට සිටවුණු වනං ඔවන් කරන්නේේ පාත්ති දාල තොටේ පේලි අතර සටිමිටර් තිහක පේලිත්. ඊළඟට ගස් අතර සටීන පහලෙන් පහල්ලවට තමයි මේ කව්පි කරන්නේ වවන්නේ ඉතින් අනික මේ දම්බල ඒවාගේ වැල්ලයන්න ඉතින් ඒහහින්න හරි ලේෙසි ඔබට බිම තමයි හැදන්නේ පදු පන්දු හැෙන්න්නේ ති ලොකු අස්සන්න ගුලු ම ඔබට මේක පෙන්ව මේ පොල්ලෙල්ලෙ මේක ඇති පෝරකුත් නැති එතන උනත් මේක හැදිල මේ අස්වන් හරන මේ දැන් කඩලත්වන මේ තවත් කරලකුත්තිය ඉතින් ඒකයි මං ඔබට පෙන්න්නේ අනික මේ රත්තු කවපි ඒකයි මේකටත් දිගටන්න සුදු කවපි මෙචර දිගන. ඒකනත් ඔබට කවුපි වර්ග දුරගන්න පුළුව හැබැයි නත් දේශීය වර්ගහම ගොඩාක් රසයි එක ඒව කරල පොඩි නමුත් ්‍රස්සයි නැතැන් දැන් ඒක වර්ග තියනවායිෙන් රත්තුුව එකෙත් ලොකුඇට තියෙනව සුදුවට තියෙනවා එක විදේශවලහෙන වර්ග හැබැවයි ඕන එකක් ඔබට ලේසියෙන් වවාගන්න පුළුව. ඉතිං වැැල්්‍යවන්න ඕන්න පන්දලං ඕන්න ඉතින් ඒහහිද ඔබත් සිටවන්න ඔබට ඇටටික් දානන්න විතරයිති ඉති ඉක්මට සිටවන්නනවා ඔබට ඇට පලවෙනි දවස අතුරභාජනයක දාලා ඊල්ළඟට කනු කැපපුවනට පසි හිටුව ටක්්ගල පැලවෙන එහම ැතත් නික ොඳට එතමන ීතන කන ටක්ගල බලාහිද වෙන සාකයක් කවුපි. ඉතින් මේවා ගොඩක් ගුණ දායක ශාක ඉතින් ඔබ බලන් ඔබේ නිවසේ නික කවපි යටටිකක් දාලා සිට වගන්න ඔබ හොඳ අස්වවැන්නක් ගන්න පුළුව ඉතින් හැමදාම කවුපයටට අරවිදිහයට කනවා වෙනුවට ඉතිං ඔබ බලන්න මෑ කරල් කනවාගේ කවපි වයල මාළුවක්කන්න හරිම රසයි. මං හිතන මේ ීඩියෝ කරනුත් යම්මදහක් ඔබට එන්නතිකෙ ඉතින් හින්ද ඔබ ඔබ අනින්නත්තුේ යාලුවට බලන්න මේ වඩිය ශයයා කරන්න ට අමතර කැමිය චනලෙ ඔබ සබස්ක්‍රයි් කරනත දෙම සස්ක්‍රයි කරන්න අපේ ගොඩක් ඩෝ බ බලන්න පුළුව චනල්ලක සවච් කල බලන්න ගොඩක් වීඩිය ානක් තියනවා ඉතින් ඒවා ගොඩක් ඔබට ප්‍රෝජනත්තයකිර අපි හිතනවා ඉතින් මේ වගේ තමත් වඩියකින් හම ඔබට ෙරව සර ඔබට සයට සයක්. සාර්ථක ප්‍රතිපර ලබා ගැනීමට, පාරම් පරික වට්ටෝරු අනුව නිපද වෙන, කාබනික දියර පොහොර කෘමි විකර්ෂක. ග්‍රෝ බෑක්ස් ලබා ගැනීමට පහත අංකය අමතන.